කෝවිD දෙවන රැල්ලේ දී මේකිය වෛද්දරුන් සංඛ්‍යාව හාරසය විශසක් තක්වා හිළොග සැති බව, ඉන්දියානු වෛද සංගමේ අදානාවරණය කළලා. දම්පල් අරානම් තිස් හතරහඇවැරදි වෛත්‍යවරිය කොවිට් ආසාධනය වන විට මාස හතක කැබිණියකි. කෝොවිට් ආසාධිතව දිනගණනාවක් මුරුල්ලේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නියලුන් ඇ සියවසන් හුස්මහෙලීමට පෙර කළ අවසන් ඉල්ලීමූයේ කොරෝණා වෛරසේ සරලව ගන්නපා මට කතා කරගන්නපත් බෑ. ඒත් මේ පනිබඩේ මටවාලට දෙන්න ඕන. එලියට යන හැමවෙලාවකම මාක්සි එකක් තාන්න. මේ වගේ කාටවත් වෙනවට මම කැමති නෑ විශේෂයෙන් කර්බණි අවස්ථාවක. මේය පටිකත කර දිනකට පසු ඇමිය ගොස් ඇති අතර ඒ සමාජ මාත්‍ය වෙත නිකුත් කරති බුණේ. ඩම්පල්ගේ මර්ණය නිසා තුන් හැවරති පුදු සමඟ මෙලොවතනිූ ඇගේ සැමියාවසිනි. ඇක අවසන් ඉල්ලීම ඉටුකරමින් වෛඩසේ පපයන කම් පිළිබඳව දනුවත් කිරීමට ඔහු තීරණය කරති වෙනවාා. BBC පුවස් සේවය සමඟ සම්මකසාගච්ඡාවකට එක් පිමින් ඇගේ සැමියසි අධදැකීම විස්තර කළේ මෙලිසිනි ඇය ගොඩක් ශක්තිමත්කනේ කර්බණී භාවය හේතුවෙන් ඇවදානම් තත්ත්වකයට පත්ව වනාා කිසි වෙටකත් කොවිට අවධානම සැහැල්ලෝට ගන්නපා ඉන්තිාවේ කොවිට පැතුරුණේ ලැව්ගින්නක් වගේ සෞඛ්‍ය සම්පන්් පුත්කලයන් කැබිනියි පවා ඊට කොදුරුුණා ඉන්තියානු වෛද්‍ය සංගමේද අධනාවරණය කළ කොවිට් දෙවනරල්ලේද මේගේ වෛදදුරුන් සංක්‍යාව හාර සිය විස්සක්තක්වා ඉහළගොස් ඇති බවයි. ඒ අතර සේදිනකු දිල්ලිනග්‍රය වෛද්‍යවරුන් වේ. ඊයේ දිනවන විට ඉන්දියාවේ දෛනික කොවිට් මරණ හාරදාහිසි මාව ඉක්ම වගියා. එරට නව ආසාධිතයන් කරන දෙලක්ෂ පනස් හතරදාස්තුන්සිය අනූ පහකිේ. කොවිට් වසංගතය සමඟ ඉන්දියාවේ පැතිරයන දුර්ලබ කළු දිලීර රෝගගේ ආසාධිතයන් මේ වන විට පාන්ත විස්සකට ආසන්න සංඛ්‍යාවකින් හදුරාගෙන ඇතයි එරට මාත්‍ය වාර්තා කලා. පවැඩිම පිරිසක් වාර්තාී ඇතේ මහාරෂ් ්‍රන්තියෙන් වනාතර එම ගණන ඉක්තා ස්පන්සිියකි. ප්‍රෝගීන්ගෙන් පහුතරය කොවි් ආසාධ සහ ඉන්සුවය ලබූ පුද්ගලයන් පව සඳහන් වේ. මෙම මාරාන්තක කළු දිලීර අසාධනයේ නිසා දිගු කලක් තැඩිසත්කාරය එකකවල රඳවාසිටි නහෝ ප්‍රතිශක්ති කරන පද්ධතිය අඩපනවූ රෝගින් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින පව ඉන්දිය සෞඛ්‍ය බලධාරීන් පවසයි.